ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි, අපි අද යානුස්වර ෆකීර් සිසිං ලියපු Talking to my daughter, a brief history of capitalism කියන කෘතියේ සිංහල භාෂාමය පරිවර්තනය එළිදක්වන මොහොතට ඇවිල්ලා ඉන්නේ. එක පැත්තකින් දිගකල් ඇදිච්ච ආර්ථික අර්බුදයක්. ඒ ආර්ථික අර්බුදය විසින් ඉස්සරහට ගෙනාපු උත්තේජනය කරපු ජනතාවකගේ ජනතා අරගලයක්. ඒ ජනතා අරගලයට එරෙහිව දියත් වෙච්ච ප්‍රතිවිප්ලවීය ක්‍රියාමාර්ගයක්. ඒකේ තියෙන යම් සාපේක්ෂ ජයග්‍රහණයක් මෙන්න මේ වගේ වටපිටාවක් ඇතුලේ තමයි මේ කෘතියට අපි එළඹෙන්නේ. මීට වසර කීපයක ඉඳලම ලංකාවේ ආර්ථිකය ඉතාම බරපතල අර්බුදකාරී තත්ත්වයකට පත් වෙමින් තිබුණා. ඒ අර්බුදය 2018 වගේ ඉඳලා 2017-18 වගේ කාලවල ඉඳලා ඒ අර්බුදය ගැන එක එක නාවැකි තිබුණා. ඒක 2022 වසරේදී පුපුරා යාමත් එක්ක ඒක නැවත මහජන අරගලයකට, දැවැන්ත ජනතා අරගලයකට හේතු සැපයුවා. විතරක් නෙවෙයි, මීට මාස 23කට කලින් ජනාධිපතිවරයාව පළවා හරින මට්ටමේ දැවැන්ත ජනතා අරගලයක් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ මාස 23කට කලින් පාරේ හිටපු ජනතාවක් දැන් මේ වෙනකොට සැලකිතු මට්ටමකින් මේච්චල් කරන්න පාලනය කරගන්න සමත් වෙලා තියෙනවා. ඒ සමත් වෙච්ච වටපිටාව ඇතුළේ දැන් මොකද්ද ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ? ඇත්තටම මේ මතක් වෙන්නේ මේ කලින් මේ කල්පත් එක කිව්වා 2023 අප්‍රේල් මාසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක IMF එකත් එක්ක ගිවිසුමක් ගහන්න යන වෙලාවේ මේ මටත් මතකයි ට්වීට් පණිවිඩයක් නිකුත් කරා වරුෆකේස්. ඔහු කිව්වේ stay away from IMF. IMF එකෙන් ඈත් වෙලා ඉන්න, IMF එක ඈත් කරන්න, ඒක ලං කරගන්න එපා කියන එක තමයි කිව්වේ. ඊට පස්සේ දැන් 2024 මැයි 22 වෙනිදා ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත වගේ පනත් වර්ගයක් පාර්ලිමේන්තුවේ සභාගත කරා. ඒව විසින් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එළඹිච්ච ගිවිසුම යම් විදිහකට රටේ නීතිය බවට පත් කරන්න යන. අපි දැන් ඉන්නේ එතන. එතකොට මුලින් වරුෆකිස් පවා කිව්වා ඔහුගේ අනිකුත් දේවල් ගැන සියලු නොඑකඟතා තිබියදී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කරන මැදිහත් වීම සම්බන්ධයෙන් ඔහු කිව්වා ග්‍රීසියට සිදු වූ දේ ලංකාවට සිදු නොවිය යුතුයි. එතනින් තමයි එයා කිව්වේ IMF එක ලං කරගන්න එපා, ඒක ඈඩ් කරන්න කියලා. හැබැයි දැන් පාලකයෝ තීරණය කර IMF එක ලං කරගන්න, ජනතාවට ඒකට අදාළ පුළුල් සහ තීරණාත්මක විරෝධයක් පාන්න බැරි වුණා. විශේෂයෙන් දේශපාලනයේ පාර්ලිමේන්තුව තුල සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ කියලා හඳුන්වන දේශපාලන පක්ෂ කිසිවක් IMF එක සම්බන්ධ විවේචනය ඉදිරිපත් කරේ නැහැ. ඒක සම්බන්ධ සමාජය පෙළගස්සන්න උත්සාහ කරේ නැහැ. ඉතින් ඒ නිසා දැන් වසරක් ඇතුලේ මේක නීතිය බවට පත් කරන උත්සාහය දියත් වෙමින් යනවා. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ අන්තර්ගත කොන්දේසි මොනවා? මොකද ඒ කවුරුත් දැකලා නැති නිසා පොඩි පොඩි කෑලේ වාර්තා එක එක ඒවා දැකලා තියෙනවා. නමුත් කිසිම කෙනෙක් සම්පූර්ණ ගිවිසුම දැකලා නැහැ. නමුත් මම හිතන්නේ දැන් මේ වෙනකොට සම්පූර්ණ ගිවිසුම මොකක්ද කියන එක සම්බන්ධ සැලකිතු මට්ටමේ අවබෝධයක් අපිට එමින් තියෙනවා මේ දියත් දෙන ක්‍රියාවලිය ඇතුළේ. මේක මම ප්‍රධාන කරුණු 10ක් ඔබට කියන්නම්. ඒ 10 වේගෙන් කියන්න වෙනවා, මොකද තියෙන්නේ විනාඩි 20 නිසා. එක කරුණකට විනාඩි 2ක් ගත්තත් විනාඩි 10ක මේ කරුණු 10 කියන්න බැරි වෙනවා විනාඩි 20ෙන්. නමුත් මූලික කරුණු 10ක් තියෙන මේ ආර්ථිකය දැන් සිද්ධ වෙමින් යන දේ සම්බන්ධ වටහා ගැනීමක් කරගන්න ප්‍රධානකම්. පළවෙනි එක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආපු ගමන්, ගිවිසුම ගහපු ගමන් ඔවුන් දුන්න පළවෙනිම කොන්දේසිය තමයි බැංකු පොලි අනුපාතික ඉහළ නැංවන්න. බැංකු පොලි අනුපාතික ඉහළ නැංවීම හරහා ආර්ථිකය සංකෝචනයකට ලක් කරන්න, ආර්ථිකය හකුළුවන්න. එතකොට හැම එකටම සියලු අරමුදවලට කෝකටත් අයිලේ වගේ දවස්වල කිව්වා ආර්ථිකය හැකෙලවීම 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 කියලා කිව්වා. ආර්ථිකය හැකෙලවීම අවසාන වශයෙන් සේව කරේ කාට? අවසාන වශයෙන් සේව කරේ මූල්‍ය ප්‍රාග්ධනයට.
දෙදස් විසි දෙක දෙදස් විසිතුන මූල්‍ය වර්ෂය ඇතුළේ ලංකාවේ වැඩිම ලාභ අත්පත් කරගත්ත සමාගම් 10න් 9ක්ම මූල්‍ය සමාගම්. එක සමාගමක් තියෙන මූල්‍ය සමාගමක් නොවන නමුත් ඒ සමාගමේ මූල්‍යාංශිකුත් තියෙනවා. පොදුවේ ගත්තට පස්සේ සියලු නිෂ්පාදනයේ ක්ෂේත්‍ර හැම එකටම වඩා මේ IMF ගිවිසුමෙන් ගෙවිච්ච කාලය ඇතුළේ අති දැවැන්තම ලාභ උපයගෙන තියෙන මූල්‍ය ප්‍රාග්ධනය. ඒත් මේ වෙන්නේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ තියෙන ප්‍රාග්ධනය කියන්නේ වාර්ෂික ලාභ රේට්ටුවට වඩා පොලි අනුපාතික ඉහළ යනකොට. දැන් කලුණු සහෝදරයෙක් ගැන පැහැදිලි කරා. ප්‍රාග්ධනය ඇදිලා යනවා වැඩි ලාභයක් ගත හැකි පැත්තට, වැඩි ලාභ ගත හැකි බැංකුවේ මුදල් තැන්පත් කිරීමෙන් නම් ඒ පැත්තට ඇදිලා යනවා. ඒක විශාල වශයෙන් ප්‍රාග්ධනය ඇදිලා ගියා. මූල්‍ය ප්‍රාග්ධනය පෝෂණය වුණා. නිෂ්පාදන සහ සේවා ආශ්‍රිත ප්‍රාග්ධනය බිඳ වැටුණා. ඇකිලුනේ ආර්ථිකය නෙමෙයි, ආර්ථිකය ඇකිලෙනවා කියලා කියද්දී ඇකිලුනේ ජනතාවගේ ජීවනෝපායන්. ඇත්තටම බඩවල තමයි ඇකිලු. විශාල පිරිසකට රැකියා නැති වුණා. තවත් විශාල පිරිසකට ජීවනෝපායන් අහිමි වුණා. විශාල විනාශයක් සිද්ධ වුණා. එතකොට ඒක තමයි පළවෙනි පියවර විදිහට කිව්වේ. දෙවෙනි පියවර විදිහට ඔවුන් ඉදිරිපත් කළා තියෙනවා සියලු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න. ඒ මේකෙදි මේක මම වැඩිපුර පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඕනතරම් මේක කතා කරලා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ ටෙලිකොම් එක, රක්ෂණ එක, ඊට පස්සේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වගේ ආයතනවල ඉඳලා නුවරඑළියේ නගරේ තියෙන පෝස්ට් ඔෆිස් එකේ බිල්ඩින් එක දක්වා සියලු දේවල් පෞද්ගලීකරණය කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට දැන් ලබන සතියේ ආරංචි විදියට රාජ්‍ය ආයතන 82ක් පෞද්ගලීකරණය කිරීම සඳහා වන පනත පාර්ලිමේන්තුවේ සභාගත කරන මේ එන සති. එතකොට 82 කියන්නේ ඒගොල්ලෝ කියන්නේ පළවෙනි පියවර තමයි 82. දෙවෙනි පියවර සඳහා 350 ගණක් තියෙනවා. ඊළඟ පියවර සඳහා 1800 ගණක් තියෙනවා. එතකොට අවසානයේදී කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ සියල්ල විකුණලා දානවා කියන තැනට ගිහින් තියෙනවා. ඒක මූල්‍ය ආරම්භ මුදල පැහැදිලිව කියන මෙඩික විකුණු. ඊළඟ එක තමයි මේගොල්ලෝ ගෙනාව ලොකු, ඒ කියන්නේ විශාල බරපැටවීමක් ජනතාව මත රාජ්‍ය ආදායම් ඉහළ දැමීමේ මුවාවෙන් බදු ආදායම් වැඩි කරන්න කියලා කිව්වා. දැන් බැලූ බැලමට පේන්නේ බදු ආදායම් වැඩි කරනවා වගේ. බදු ආදායම් වැඩි කරන්න බදු ගහනවා කියලා පෙන්වනට බදු ගහන්නේ හැමතිස්සෙම එක පිරිසක. බදු ගහලා තියෙන්නේ බාණ්ඩ හා සේවා මත. බදු ගහලා තියෙන සාමාන්‍ය පොදු ජනතාවට දැවැන්ත බදු සහන දීලා තියෙනවා ධනපතියන්ට. මහා ප්‍රාන්තයේ ඒකට IMF එක වචනයක්වත් කියන්නේ නැහැ. උදාහරණයක් විදිහට 2023 වසරේ රජයේ විසින් ලබා දී ඇති සමස්ත බදු සහනවල වටිනාකම රුපියල් බිලියන් 978ක්. රුපියල් ට්‍රිලියනයකට ආසන්න බදු සහන දීලා තියෙනවා. 40 ගාණක් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් මන්දපෝෂණයෙන් පෙළෙන තත්ත්වයක් ඇතුලේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරන පරිප්පු වගේ ආහාරයකට බදු සහනයක් දෙන්න කල්පනා කරලා නැහැ. ඉතිහාසයේ වැඩිම පාසල් හැරයාම් ප්‍රමාණය ගිය අවුරුද්දේ වාර්තා වුණා කියලා යුනිසෙෆ් සංවිධානය කියනවා. පාසල් උපකරණවල මිල වැඩිවීම සහ පෝෂණය පිළිබඳ ප්‍රශ්න නිසා, ඒක නිසා කියලා පාසල් උපකරණ වලට, පොත් වලට, පෑන් වලට බදු සහනයක් දෙන්න තීරණයක් ගත්තේ නැහැ. හැබැයි රුපියල් ට්‍රිලියන එක බදු සහන දෙන්න තීරණය කළා තියෙනවා. ඒ රුපියල් 978 න් 143ක් දීලා තියෙන්නේ දැවැන්ත බහුජාතික සමාගම් වලට. 157ක් දීලා තියෙනවා දේශීය ගජමිතුරු ජාවාරංකාරයන්ට. 143ක් දීලා තියෙන්නේ දැවැන්ත. එවැනි සහනයක් කිසිසේත් නොලැබිය යුතු. සහන ලැබිය යුතු මිලියන් 22ක ජනගහනයක් වෙන මේ ඉද්දී ඒ මිලියන ඒ ට්‍රිලියනෙන් ට්‍රිලියන භාගයක් විතර දීලා තියෙන්නේ දැවැන්ත බහුජාතික සමාගම්. ඒකට ඒක ගැන IMF එක වචනයක්වත් කියන්නේ නැහැ. IMF එක ඒකට එරෙහි මුකුත් කියන්නේ නැහැ. IMF එක කියන්නේ නැහැ විතරක් නෙමෙයි, ආණ්ඩුවේවත් විපක්ෂයේවත් කිසි කෙනෙක් ඒකට විරුද්ධව වචනයක්වත් කියන්නේ නැහැ. ඒව සම්බන්ධ එකඟතාවයක් තියෙනවා. අපි නිහඬව ඉමු කියලා එකඟතාවයක් තියෙනවා. හතරවෙනි එක තමයි IMF එක යෝජනා කරපු රාජ්‍ය වියදම් කපන්න. රාජ්‍ය වියදම් කපන්න කියද්දී කපන්නේ මොනවද කියලා ගත්තොත්, කපන්නේ අධ්‍යාපනය සඳහා වෙන වියදම්, කපන්නේ සෞඛ්‍ය සඳහා වන වියදම්, කපන්නේ දිලිඳු සහන සඳහා වන වියදම්, කපන්නේ පොදු ප්‍රවාහන සඳහා වන වියදම්. එතකොට ජනතාවගේ පැත්තට ජන ජීවිතය සඳහා රජයේ වගකීමිත පාර්ශවයේ වියදම් තමයි කපමින් යන්නේ. ඒ ඔක්කොම කපමින් යනවා. යන අතර IMF එක කියනවා සේෆ්ටි net එකක් හදන්න, ආරක්ෂණ දැලක් හදන්න දිලිඳුම අයට ආරක්ෂාවක් ලබා දීම සඳහා. ප්‍රශ්නේ තියෙන්නේ දිලිඳුම අය තෝරලා ආරක්ෂාවක් ලබා දෙන්න කියලා කියන්නේ මොන වගේ රටකද? 68%
68%ක් ආර්ථිකමය හේතු මත පවුල් වලින් 68%ක් තමන්ගේ ආහාර රටාව වෙනස් කරගත්තා කියලා ලෝක ආහාර සංවිධානයේ වාර්තාවක් නිකුත් කරලා තියෙන රටකට කියන්නේ. දිනිඳුම කොටස කොහෙන්ද හොයන්නේ? 68%ක් ආහාර රටාව වෙනස් කරගෙන. පවුල් වලින් 68%ක් එක්කෝ ආහාර වේල් සංඛ්‍යාව අඩු කරගෙන තුනක් ආපු අය දෙකක් කාලා නැත්නම් ආහාර පිගානේ තියෙන දේවල් වෙනස් කරගෙන එහෙම නැත්නම් කැමති ආහාර කණ එක නවත්තලා අකමැති ආහාර කන්න පටන් අරගෙන මිලාඩු. ලෝක ආහාර සංවිධානයේම කියනවා 168%ක් කියලා පවුල්. රති බහුතර. එතකොට ඒ වගේ තත්ත්වයක් ඇතුලේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් තොර පොදු ප්‍රවාහනයේ වගේ දිලිඳුම ජනතාව සඳහා යම් සහන, මන්ද පෝෂණයෙන් පෙළෙනාය සඳහා ආහාර සහනයක් මෙවැනි දේවල් වලට අඩුම ගන්න දී ගන්න බැරි නම් සමාජයක් ඉදිරියට ඉස්සරහට යන්න බැහැ. නමුත් IMF එක මේක තමයි කියලා දෙන්නේ. වියදම් පහත හෙලේ. ඒ අතර දැන් මූල්‍ය අරමුදල යෝජනා කර අවුන්ගේ පස්වෙනි ක්‍රියාමාර්ග විදිහට